මෙතට රැස්සෙලා යෙන්නේ ෘතියවේ දීන්ගේ ෘතිය සමතිය එක්මුදුව විදියට රට වැටිය ඇති තත්ත්ය ගැන මාධිනිවේදන නිකුත් කරන්න. එතකොට ඔබ දන්නවා ලංකාවේ අසාධාරණ බදුප්‍රතිපත්තියක් ගෙනල්ලා තියෙනවා කියන එක. අපි ෘතිකයන් විදියට පහුගිය මාස දෙකතුන පුරාම පැවසූ දෙයක්. එතකොට ඔබදන්නවා රජයේ සේවකයන්ගේ පඩිය ලැබුණ ගිය සතියේ. එතොත් අපි මේ කියපු කතාටික ඔක්කොම මේ වෙනකොට ඇත්ත කියලා. හටම ප එන්න පටන් ඉන්න තියෙනවා ඒකයන්නේ අපි දැන් දැක්ක සමාජ මාධ්‍ය තුළ විශේෂෙන්ම ෘර්තිකයන්ට ජීවත් එන්න බැරිතරමට මේ බදුබර තමන්ගේ කරමත පැටවිලා තියෙන කියන එක වෘර්තිකව එලියට වෙල්ල සමාජ මාධ්‍ය තුළ දක්වල තිබ්බා. එතකොට ඒකත් එක්ක තමයි මේ අපි මේ අද මේ මාධ්‍යෙන් වේදනය කරන්න. එතකොට අපි මීට කලින් අපේ වෘර්තිකයන්ගේ වෘතිය සමිති එකමුතුව විදිට . අපේ රැස්සීමක් පැවැත්තුවා එතෙන්දි අපි කියපු කාරණා නැවත නැවතත් ඔප්පු වෙලා තියෙන බව එමට රැස්සීමේදී අපිට අනාවරණය වනා. එතකොට මුලින්ම ම කිය ොක්ද මේ ෘතිකයන්ගේ ෘතිය සමිය එකමුතුව කියන්නේ මොකද කියන එක ම පොඩක් අඳන්නුන්නන්නං මේ විශේෂෙන්ම මේ බදු ප්‍රතිපත්තියක් අසාධාරණ බදුප්‍රතිපැත්වයක් ලංකාවට හඳුන්නාදීමත් සමඟ වෛද්‍ය ශේෂත්‍රයේ ෘතිකයන් ඉංජිනරු සේෂත්‍රයේ වෘතිකයන් කො විදුරි බලමණ්ඩල වැඩකරන වෘර්තිකයන් ඒ වගේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වැඩ කරන වෘතිකයන් මේ සියලු දෙෙන එකට එක් එකමුතුවලා හදපුූ සම්විධානය තමයි ෘර්තිකයන්ගේ ෘතිය සමිත එකමුතු කියයන්න්නේ. මෙතරන ඉන්න සියලුම දෙනා මේ ලංකාවවිතියන නිදහස් අධ්‍යාපනය නිගනගෙන ඒක උපරිම ප්‍රයෝජන ගත්ත පිරිස තමයි මෙතන්ට ල්ල මේ වාඩියලා ඉන්න. එතකොට දැන් අපි මෙතන සාමාන්‍යයෙන් ෘර්තිය සමිති හතකින් පමණ ආරම්භ කරපු මේ ෘතිය සමිති සම්විධානයට මේ වෙනකොට ෘතිය සමති තියකටත් වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. එතකොට අලුතෙන් අපිට එකතු වෙලා තියෙනවා වරාය අධිකාරිය එතකොට ජල සම්පාධන අංශය මාර්ග සම්වර්ධන අධිකාරිය පරිපාලන ඉලදාරන්ගේ එක මුතුව මහ බැංකු සේවක සංගමය ඒවගේම දේශය ආදායම් දෙපාර්තමයේතු ගුවන් සේවා වලට අදා වෘතිය සමිති මේ සියලු දෙනා. පිත්ත එක වෙලා ඉන්නයි තොට වෙන විදිහින් කියනවනම් මේ ලංකාවේ සියලුම ආයතන එකන ලංකාව දුවන ආයතන ටික අපිත්තක් එකතු වෙලා ඉන්නවා මේ අවස්ථාව වෙද්ද මේ ෘර්තිකයන්ගේ පුෘතිය සමතියක මුතුව විදියට. ඇයි ඇයි අපි මේ විදිර එක වෙලා ඉන්නේ. අපිෆිලිගන්න දෙයක් තමයි ලංකාවට නැත්තම් වෙනත් ඕනෑම රටකට සාධාරණ බදු ප්‍රතිපත්තියයක් තියන්න ඕන කෙනෙක්. ඒ වගේම තමයි අපි මේ අවස්ථාව දක්වන්නේ ලංකා වේලුතෙන් ගෙනල්ල තියෙන බදු ප්‍රතිපත්තිය. කිසිම සාධාරණයක් නෑ ඒවගේම තමයි අනිත්කාරණය ලංකාවට කිසිම බදු ප්‍රතිපත්යක් එක දිගට තියන බවක් අපිට පෙනෙන් නෑ. විශේෂයෙන් අපි දන්නවා දෙදස් දහන මේ එක පාරටම බ තිබුණු බදු වෙනස් කළ බදු අඩු කරලා විශාල වශයෙන් තම ගජමිතුරන්ට බදු සහන දීලා වැඩ පිළිවෙලකට ගියා ඒකෙන් පළවිපාකා ආපු ඒවා දැම මේ ෘතිකයන් මර්ත ද සි දෙක වෙද්දි පටවන්න තමයි මේ අලුතෙෙන් බදු ප්‍රතිපති නලතින එකැ අපි විශවාස කනවා ටක්්පි යටට ප්‍රතිපත්තියක් තුළ කටයුතු කරන්න ඕන කියන එක මේ කිසිම ප්‍රතිපත්තියක් නැතුව තමන්ගේ රජයන්ඒන විධ රජාන් පත්තේදි තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශවල තියෙන දවල් බදු ප්‍රතිපත්තියක් කරන්න ගිහිල්ලා මේ සියලුම ෘතිකයන්ට රට එකපකරවන තැනට තමයි මේ වෙනකට පත්තවෙලා තියෙන්නේ. ඔබදන්නවා දැනටත් අපි ලංකාවේ. ළමෙක්ට කියන්නේ පුතේ දුව උඹ ඉග ගනිින් ඉගනත්වොත්. උ රටක් තියනවා උට හෙටක් තියෙන කියලා. නමුත් දැම් වෙලා තියෙන්නේ මේ ඉගනගෙන සුදුසුකම් සපුරලා අපි ගන්න වෘර්තිකයක්ක් පිදිට සමාජයට ආවට පස්සේ ඒ සමාජයටෘතිිකෙක් හොඳින් ඉගනගෙන තමන්ගේ රටට සේවය කරන්න ෘතිකයන් මේ බදුගහලා වෙනවෙන බරත් තමන්ගේ වැටු අඩු කරලා රටෙන් එලවන තත්ත්යකට මේ රජයන් ගෙනල්ල තියෙනවා. අපි මෙන්න මේකටය විරුද්ධ අපි ඉල්ලන්නේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් එතො මේ සාධාන බදු ප්‍රතිපත්තියක් යටටතේ බදු ගෙවන්න කැමති කියන එක තමයි අපි නිතරම කියලා තියෙන්නේ. ඒවගේම තමයි අපි දන්නවා මහාපර්මාණ බදුුවංචා කරපු දේවල් අයඉවා මහා පරිමාන බදුවංචා ලංකාවේ සිදවෙලා තියෙනවා. ඒවට කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙද්ධී අරගෙන නැහැ. ඒවගේ තමයි මේ වැඩිකරපු බද් මේ ෘතිකන්ට විතරන් නෙවෙයි බලපාල තියෙන්නේ. බදන්නවා මේ වෙනකොට බද්ධ සියට අටේඉන්දල සියයට පහක් දක්වා වැඩි කල තියෙනවා ඒවගේ සමමාාරක්ෂණ බද් කලළ සියට කයිදශම් පහකට් කල තියෙනවා. එතොට මේ වක්ක්‍රබදු වැඩි කල්ල තියෙන්නේ මේ සියලුම ලාංක කියය පුරවවැසියන් සියලු දෙනාටම මේ වක්ක්‍රබදදු වැඩි කල තියන වෙලාගතමයි මේ ආදායම් බදු විදියටත් මේ විදියට තවත් බද්ධ පුෘතිකයන් පිට පටවල තියෙන්න්නේ. ඒක නිසා අපි බෘතිකයන් විදියට දැන්ත සම්විධාන වෙලා තියවා. ආ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලිම් කරා මේ බදු ප්‍රතිවත්තිය හඳුනා දීපු දවසිඳල මේක මීට මෙහා තැනකට ගෙනල්ලා මේක මේ විර ෘතිගන්ගේ ෙල්ලමරිකල බදුගන්නය නැතුව ීට මහා තැනකට ගෙනල්ල මේක විසිුදන්න කියලා. නමුත් මේ නෑසුනාසේ මේ විට බදු ගහන තත්ත්යක් ඇවිල්ල තියෙනවා දැන් අපේ ෘර්තිගන්ට හොඳටම තේරිලා තියෙන්නේ අපිට කොච්චර වදිනවාද කියන එක. එතකොට මේකත් එක්ක. අපිට ආ්ඩුවට දැන් අපි මේ මාද්‍යවලදි අපි කියලා නැත්තං අපි ලිකිතව දැනුම් දිීලා අපි වාචික ගීල හම්බෙලා දැනම් දිල මේක තේරෙන්නේ නැත්තං. අපි ආණ්ඩුවට කියනවා අපි මේක විසදන මීට වඩා එහප තැනකට ගිහිල්ලා. නැත්තන් අපේ ෘතිය සමිති විදියට ෘතිය ක්‍රියාමාර්ගෙන විසඳ විදි දන්න අපි නොදැන්නනෙවෙයි නමුත් අපි මේ අවස්ථායිද මේ ජනතාව තලාපෙලා නැතුව. විස්ධාන විදිියක්තම අපි සාකච්ා මාර්ගවලට ආවේ නමුත් මේකට අපි විසුවක් ලැබෙන් නැත්තං. ලබන සතිය වෙද්දී. අපි ෘතිය මට්ටමෙන් වෘතිය සමිති විදිට මේකට උත්තර දෙන්න සූදානම්. ඒ වගේම තමයි අපි මේ වෙලාවේ කියනවා. අපි විශේෂෙන්ම මුදල්ල මාත්‍යංශයෙන් අපි ඉල්ලමක් කරනවා මේ සතිය ඇතුළත. අපිට සාකච්ඡාවක් ලබා දිීල මේකට විස්ුවක් ලබා දෙන්න. නැතහොත් ඒකම එහම විිසුමක් ලබාදන ැරි වුණොත් ලබන සතිය වෙද්දිී ෘර්තියවේ දීන්ගේ ෘතිය බලය අපි පෙන්වන්න සූදානම් කිසිම සැකයක්තියාගන්න එපා මම කලින්කිවවාගේ මෙතන වෛද්‍ය ෘර්තිිකයන් එතකොට ඉංජිනේ රෘර්තිකයන් විදුලිබල මණ්ඩල ෘර්තිකයන් ජල සම්පාදන මණ්ඩල වෘර්තිකයන්, වරායවෘතිකයන් ඒවගේ සියලුම ෘර්තිිකයන් විශ්ව විද්‍යා ආචාරවරු සියලුමු දෙනම් එත එකතු වෙලා සිටින්නේ මේ මේ සටන. යග්හනින් කෙලවර කරන්න. එතකොට ඔබලාට බැරිනං මේකට කතා කරන විස්සුවක් ලබා දෙන්න අපි ෘත්තතිකයන් විදියට ලබන සතිය වෙද්දි වෘතිය ක්‍රියාමාර්ධවලටයයි එතකොට අපි පෙන්න්නන්නම් අපිට මේ රට නවත් අන්න උනත් පුළුවන් කිය එක.